හෙලෝ, සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරන ඕගොල්ලෝ හැමෝටම. ඉතින් මේ වීඩියෝ එක කරන වෙලේ නම් අපිට ටිකක් හවස් වෙලා තිබ්බේ. ඉතින් මේ වීඩියෝ එකෙන් මම බලාපොරොත්තු වෙනවා මොකක්ද ship to ship operation එකක් කියන්නේ කියලා ඔයගලන්ට කියන්න. ඔයාලට පේනවා මෙතන දැන් මේ දෙන්නෙක් ඉන්නවා. ඉතින් මේ දෙන්න අපිට මෝරිං ස්ටේෂන් වලට, මට aft මෝරිං ස්ටේෂන් එකට උදව් වෙන දෙන්නෙක්. හරි, ඔයාලට ඔය ඈතින් පේන නැව තමයි අපි ship to ship operation එකට යන නැව. දැන් අපේ නැවේ මෝරිං මාස්ටර් ඔන් බෝඩ් ඇවිල්ලා ඉන්නේ. කියන්නේ නැව් දෙක එකට සම්බන්ධ කරන්න අපේ නැව ඒ නැව ගාවට අරන් යන්න සහ ඒ නැව ලණු වලින් බඳිනකන් ඒ මෝරිං මාස්ටර් තමයි වගකීම දරන්නේ. ඉතින් එයා දැන් අපේ නැවට ඇවිල්ලා ඉන්නේ. අපි දැන් හිමින් හිමින් අර ඔයාලට ඈතින් පේන නැවට කිට්ටු වෙමින් ඉන්නේ. ඉතින් ඒක අර එකපාරට අපිට ලොකු ස්පීඩ් එකකින් යන්න අමාරුයි. ඉතින් මේ දෙන්නත් මේ බලන් ඉන්නේ ස්ටේෂන්ස් පටන් ගන්නකන්. හරි, ඉතින් ඔය ඔයාලට පේනවා ඕක තමයි අපි STS වලට යන නැව. ඕක පකිස්තාන් වල නැවක්. ඉතින් අපි ගිය පාරත් ඔය නැවටම තමයි ඩිස්චාර්ජ් කරේ. දැන් මේ ඉන්නේ අපි කාස් OPL ඇන්කරේජ් එකේ ඉරාක් වල. ඉතින් ඔයාලට පේනවා මේකේ නැව් තියෙනවා. දැන් අපි මේ ටික ටික ලං වෙලා තියෙන දේ ඔයාලට පේනවා හවස් වෙලා තියෙන. ඇත්තටම අපි අර මුලින් වීඩියෝ එක ගනිද්දී සාමාන්‍යයෙන් හවස 5ට විතර, දැන් 7ට විතර ඇති මේ වෙලාවේ. ඉතින් අර වගේ නැව් දෙක එකට සම්බන්ධ වුනහම මෙන්න මේ වගේ තමයි තියෙන්නේ. දැන් ඔයාලට මේ වම් පැත්තෙන් පේන්නේ අපි ඒ ලෝන් සයිඩ් ආපු නැව. ඒක ලාහෝර්, MT ලාහෝර් කියන නැව, පකිස්තාන් වල නැවක්, පකිස්තාන් රජයට අයිති නැවක් ඇත්තටම. ඉතින් ඔයාලට පේනවා මේ නැව් දෙක අතර තියෙනවා මේ කළු පාට බෝල් වගේ. මේවට අපි කියන්නේ ෆෙන්ඩර්ස් කියලා. ඒ කියන්නේ නැව් දෙක එකට සම්බන්ධ වෙන්නේ නැති වෙන්නේ, නැවේ හල් එක එකට වදින්නේ නැති වෙන්න තමයි මේවා දාලා තින්නේ. අර ඔයාලට පේන්නේ මැනිෆෝල්ඩ් එක, ඔය හෝසස් කනෙක්ට් වෙලා තින්නේ. ඕකෙන් තමයි කාගෝ, ඒ කියන්නේ තෙල් එහා මෙහා අපේ නැවේ ඉඳන් අනිත් නැවට දෙන්නේ. හරි, දැන් ඔයාලට පේනවා ඇති ඔය ලණු වගේ තියෙනවා. ඇත්තටම ඕවට කියන්නේ මෝරින්ග්ස් කියලා. දැන් අපේ තියෙන්නේ මෝරින් වයර්ස්, මෝරින් රෝප්ස් කියලා තියෙනවා, මෝරින් වයර්ස් කියලා තියෙනවා. එතකොට නැව් දෙක එහෙ මෙහෙ යන්නේ නැති වෙන්න බැඳලා තියෙන්නේ ඔන්න ඔය මෝරින් වයර්ස් වලින් තමයි. ඉතින් මේ වගේ ship to ship operation එකක් කරද්දි නැව් දෙකේම ක්‍රූ එක හොඳට සේෆ්ටි ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. පොඩ්ඩක් හරි තෙල් මුහුදට ගියොත් එහෙම ලීක් වෙලා ඉතින් ඒක ලොකු අනතුරකට වගේම ඒක ලොකු අපරාධයක් වෙනවා. ඉතින් එහෙම වුණොත් ඔයාලට ගොඩක් අමාරු දේවල් වලට මූණ දෙන්න වෙනවා. ඉතින් ඒක නිසා අපි හැමෝම සේෆ්ටි ගැන හොඳට සැලකිලිමත් වෙනවා STS operation එකක් කරද්දි. ඉතින් මේ ලාහෝර් කියන නැවට අපි මේ වෙලාවේ තෙල් ඩිස්චාර්ජ් කරන ගමන් ඉන්නේ. ඉතින් මේ ඔපරේෂන් එක සාමාන්‍යයෙන් පැය 24කට වගේ, පැය 24කට 23කට වගේ සීමා වෙන ඔපරේෂන් එකක්. මේකෙන් පස්සේ අපි ගොඩක් වෙලාවට ආයි ඇන්කර් එකට යයි. මොකද අපේ තව තෙල් ඉතුරු නිසා. ඉතින් ඒ තෙල් ටික කම්පැනි ඉන්ස්ට්‍රක්ෂන් එකගෙනකන් අපි ආයි ඇන්කර් එකට යනවා. ඉතින් තවත් මේ වගේ වීඩියෝ එකකින් ඔයාලව හම්බු වෙන්නම්. මේ වීඩියෝ එකට කැමති නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි.